ඔන්න විෂ්ණු දෙවියෝ එක වෙලාවක ගෑණියෙකුගේ වේශයක් මවා ගත්තලු ලස්සන බලන්න ළමයි දෙන් ළමයි හත් දෙනෙක් මැව්වලු මවලා එක ටික වෙලාවකින් ළමයි හත් දෙනෙක් එක දවසට මැව්වා ඈ මේ මවලා ඉන්නකොට ඊශ්වරයි උමායි ආවලු මෙතෙන්ද උමා දැක්කලු මේ ළමයි හත් දෙනා මේ දිග කතාවක් මම කෙටි කරලා කියන්නේ ඇවිල්ලා මේ ළමයි හත් දෙනා දැකලා මොකද අයියේ මේ මොකද උමා දැනගත්ත මේ ගෑණි කවුරුත් නෙමෙයි මගේ අයියා කියලා විෂ්ණු මොකද අයියේ මෙච්චර දරු කන්දක් කියලා දූවගෙන ආපු ගමන් ළමයි හත් දෙනාම එකට කියලා බදාගත්තලු බදාගත්තාම ළමයි හත් දෙනාම එක්කෙනෙක් වුණානලු එක්කෙනෙක් කියලා මූණු හයකුයි අත් 12කුයි ආවලු දැන් නිකන් හිතන්න පොඩ්ඩක් ඔය ඇත්තෝ කොළු පැටවුන්ට තියෙන්නේ මූණුයි අතුයි විතරද ඔළුයි අතුයි විතරද කකුලුත් තියෙනවා තව තවත් අංගපසංග ඕන තරම් තියෙනවානේ හොඳ දැන් ඉතින් අර එක්කෙනෙක් වෙලා ඔළු 6 හිටපු විදිහටයි අත් 12 හිටපු විදිහටයි අනිත් අනිත් අංගපසංගත් වටේට පිහිටියානම් කතරගම දෙයිය මොන වගේ ඇද්ද මොකද ඔයත් හිතන්නේ එහෙම වෙන්න ඕනේ නේද එහෙම වෙන්න ඕනේ ඔන්න දැන් ඒ කතරගම දෙයියන්ට නෝනලා දෙන්නෙක් හිටියල කවුද තේවානි අම්මයි වල්ලි අම්මයි කතරගම වෙච්ච හොඳ සිද්ධියක් කියන්නද ඇත්තට එක අම්මා කෙනෙක් ආවා බබෙක් හම්බ වෙන්න කතරගම දෙයියන්ට බාරයක් වෙන්න ඉතින් කපු මහත්තයව මොකද්ද බාරේ කියලා ඒක පිරිමි ළමෙක් හම්බ වෙන්න කියලා හිතේ ඉතින් ඇහුවා දැන් කතරගම දෙයිය මේ කපු මහත්තයා ඇහුවා දැන් ළමයා හම්බෙන්න තව කොච්චර කල් තියෙනවද කියලා එතකොට කිව්වා සුමාන දෙකක් තියෙනවා කියලා දැන් ළමයා හම්බෙන්න සුමාන දෙකයි කතරගම දෙයියන්ට කියනවා පිරිමි ළමෙක් ඕනේ කියලා එතකොට දැන් හදිස්සිය ගෑන ළමෙක් නම් ඉන්නේ ඒ කියන්නේ කතරගම දෙයියන්ට කියනවා මේ ළමයා ඇදලා දාලා පිරිමි ළමෙක් ඇතුළට දාන්න කියලා ඒක නේ කියන්නේ ඉතින් අර කපු මහත්තයා බයිනවා කියලා මේ අනේ මේ වගේ මෝඩ ගෑනු ඉන්නවද මං අලු ඔළුවේ විතරක් නෙමෙයි කටෙත් ඉලුවයි කිව්වා අලු කටෙත් ඉලුවයි කිව්වා හදිස්සියවත් අර අම්මට පිරිමි ළමෙක් හම්බුණා නම් යම් විදියකින් ඒ පිරිමි ළමයා කාගේද එතකොට කතරගම දෙයියන්ගේ තමයි එතකොට ඒ දැන් මේ කතරගම දෙයියද කියලා නෑ ආයේ පිරිමි ළමෙක් ඕනේ කියලා හරි බලන්න මෙහෙමත් ඕල්මාද කාර්යය ඉන්නවද කියලා දැන් සමහර උපාසකම්මලා ඉන්නවා දැන් මහත්යට ඔන්න වෙන ගෑනු කෙනෙක් ඇහැ ගහනවා කියලා දැනගත්තාම නෝනලා බයි දූවනවා දේවාලෙට ගිහලා අනේ ලොකු පූජා වට්ටියක් හදාගෙන කතරගම දෙයියන්ට කන ලව් කරනවා අනේ දෙයියනේ මගේ මහත්යව බේරලා දෙන්න අර ගෑණිගෙන් අර හැතිරිය මගේ මිනිහා නැති කරන්න හදනවා කිය කෑම කියනවා නේද කියන්නේ නැද්ද එහෙම තමයි කියන්නේ කියලා ඊට පස්සේ ඉතින් කතරගම දෙයියෝ අහගෙන ඉන්නවලු මේ උපාසකම්මා කියන දේ ඉතින් බලනවා කතරගම දෙවියෝ කාගෙන්ද මේ කියන්නේ කියලා බලනවා මහත්යා දිහා දිවනෙත් යමල ඇත්තද මේ කියන කාරණේ කියලා හැබැයි බලනකොට දකින්නවා ඇත්ත තමයි ටිකක් ඇහැට කනට පේන නොවන කෙනෙක්ව තමයි මේ මහත්යා අල්ලගෙන අල්ලන්න යන්න හදන්නේ කියලා ඒකම කතරගම දෙවියන්ට මතක් වෙනවා ඉතින් දෙයියනේ ඉතින් මොකද්ද ඔක් කරගත්තට මාත් ඒ වගේ කෙනෙක් නේ මොකද ඔය තරම් ප්‍රශ්නයක් තියෙන්නේ කියලා දැන් ඉතින් උපාසකම්ම අමාරු වෙටුනේ නැද්ද දෙයියන්ට කියන්න ගිහිල්ලා ඔය දෙයියන්ට කියන්නේ අනේ උපාසක අම්මලට ඔක්කොටම වෙන්නේ ඕක තමයි අමාරු වැටෙන එක වැටෙනවම තමයි ආයි කිසි සැකයක් නැහැ ඉතින් ඔන්න දැන් කතරගම දෙයියෝ ගේ අර උමත් එක්ක මේ පළවෙනි බීරිය තමයි තේවානි අම්මා තේවානි අම්මත් එක්කලා කසාදේ හරි ගිහිල්ලා නැහැ ඔය රස්තිය දුක ගහ හිටියලු ඉන්නකොට තව කෙල්ලෙක් දැක්කලු. එයාගේ නම මොකද්ද? වල්ලි අම්මා. වල්ලි අම්මගේ පස්සෙන් යන්න පටන් ගත්තලු. වල්ලි අම්මගේ පස්සෙන් යනකොට කතරගම දෙයියෝ වල්ලි අම්මා බය වුණා. මොකද? මෙයා වල්ලි අම්මට එක මූණයි, එක ඔළුවයි, මෙයාට ඔළු 6යි. වල්ලි අම්මට අත් 12යි, මෙයාට වල්ලි අම්මට අත් 2යි, මෙයාට අත් 12යි.
දැන් මේක දැකලා බය වෙච්ච වල්ලි අම්මට නිකම්ම මතක් වෙන්නේ නැති ඔලුයි අතුයි මෙහෙම නම් අනිත් අනිත් අංග පසඟ කොහොම වෙයි දන්නේ නැහැ ඉතින් වල්ලි අම්ම බය දිව්වා හරිද වල්ලි අම්ම බය දුවනකොට අනේ පින්නත් නේ ඊගාවට මොකද උනේ කතරගම දෙයියොත් අතෑරි නෑ ෆුල් ට්‍රයි දාලා දිනවා කතරගම දෙයියෝ ඉතින් පස්සේ හරි ගියේ නෑ අප්සෙට් ගහලා හිටියා වේ ඉන්නකොට මල්ලි ආවා මල්ලි ඇවිල්ලා එහම මොකද අයියේ මේ කියලා එතකොට විස්තරේ කිව්වා කිව්වා අයියෝ ඔක සිම්පල් නේ මං කරලා දෙන්නම් කිව්වා වැඩේ ඈ කොහොමද කරන්න කියලා අපම කිව්වා මෙන්න මං පෑන් කෙන්ඩියක් දෙනවා මේකත් අරගෙන ඔයා අන්න ගංගේ අහවල් තැනට ගිහිල්ලා එන්න වල්ලි අම්මා ඔතෙන්ටයි නාන්නේ එන්නේ වල්ලි නාන්න ආපු වෙලාවට මං එන්නම් පිබ්බගෙන හොඳ ඇත්වේශයක් මවාගෙන ඔයා ඒ හරින් හිටපුවාම වල්ලි බය වෙයි බය වෙලා ඔයාගේ කරේ එල්ලේ පිහිට වෙන්නේ කියලා එතකොට වැඩේ හරි ඔයා ඔයාගේ වැඩේ කරගන්න හැබැයි මෙන්න මගේ පෑන් කෙන්ඩියේ වතුර ටික නම් මගේ ඇඟේ ගහන්න ඕනේ කිව්වලු නැත්තම් ඇත්වේශ වෙනස් වෙන්නේ නැහැ කිව්වා ඉතින් අන්තිමට වල්ලි අම්මා ඇඟට පැන්න අර වගේ පැන්නාම දැන් ඇට ආවා පිඹගෙන වල්ලි අම්මා බය වුණා වල්ලි බය වෙලා අයියාගේ ඇඟට පැන්න ගමන් අයියට මල්ලිව අමතක වුණා හා අමතක වෙච්චාම වල්ලි අම්මයි කතරගම ගියේ දෙයියේ දඟලන්න ගිහලා පෑන් කෙන්ඩියත් එහෙරුණා හා පෑන් කෙන්ඩියේ හිරිලා ඊගවට බලනවා දැන් මල්ලි ඇවිල්ලා බලනවා පෑන් කෙන්ඩියේ හිරිලා තරහා ගිහිල්ලා එහෙම මෙහෙ දඟලනකොට දලත් කඩලා ගියා කොහෙද වැද්දිලා දැන් දැක්කනේ ගන්දෙයියන් ගාව අර කැඩිච්ච දලිත් අතේ තියාගෙන ඉන්න කොරගත්ත මෝඩකම කියලා දැන් අනේ වල්ලි අම්මා දෙක ඉන්න කතරගම දෙයියෝ දැන් මේක දැකලා බැලුවා පෑන් කෙන්ඩිය ගත්තා ඉහිරලා තියෙන චුට්ටක් වතුර තිබුණා අනේ ඉතින් අවස්ථාව හැටේ කරන්න දෙයක්වත් නැහැ අර වතුර ටික ගත්තා ඔය ගැහුවා ගහපු ගමන් ඒක වැදිනේ පස්ස පැත්තේ පස්ස නම් හරි ගියා ඉස්සරහෙමම හිටියා දැන් ඒ දෙයිය තමයි ඝන දෙයිය කියලා. අයියෝ මෙහෙම දෙයියන්ටත් යදිනවනේ තවත්. ලැජ්ජ නැතුව මං කියන්නේ. ආ නිකන් මොල කලඳක් තිබුණා නම් මේ වගේ ගොංකම් කරයිද ඝන දෙයියෝ? නිකන් හිතන්න පොඩ්ඩක්.